දැන් අපි රවිග්‍රහය යම් කිසි හඳහනක හයවැන්නේ සිටියේදී එයින් විද්‍යාමාන වන පලාපල තොරතුරු මොනවද කියලා ටිකක් විමසලා බලමු. දැන් අපි රවිග්‍රහය පළමුවැන්නේ සිටියේදී ඊළඟ රවිග්‍රහය දෙවැන්නේ සිටියේදී තුන්වැන්නේ සිටියේදී හතරවැන්නේ සිටියේදී සහ පස්වැන්නේ සිටියේදී ලැබෙන ප්‍රතිපල එහෙම නැත්නම් පෙන්වන පලාපල පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒ වගේම තමයි නැවතත් කියන්නට ඕනේ මේ විදිහට රවිග්‍රහය පිළිබඳව අපි කියනවා නම් ඒ වගේම තමයි රවිග්‍රහය නැතුව වෙනත් ග්‍රහයක් ගැන වුණත් හඳහනේ දැකලා අපි කියනවා නම් මෙන්න මේකින්ද මෙහෙම වෙනවා කියලා සමහර විට ඒක 100%ක්ම නිවැරදි වෙන්නේ. මොකද ඒ රවිග්‍රහයට පෙනෙන ග්‍රහය සහ ඒ රවිග්‍රහය ඉන්න තැන අනුව ඒ පලාපලවල වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කිසියම් කෙනෙකුට හඳහන් පරීක්ෂාවේදී අපි කියනවා දසාපල සහ අතුරු දසාපල අන්න ඒ අනුවත් ඔබට ලැබෙන පලාපලය වෙනස් වෙනවා. ඊළඟට තවත් පැත්තක් තියෙනවා මේ ග්‍රහචාරය අනුව පවතින ග්‍රහචාරය අනුව එතෙන්දිත් කිසියම් වෙනස් ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ සංකීර්ණ තත්ත්වයක් උඩ තමයි මේ ප්‍රතිඵල කියන්නේ. නමුත් මේවැන් කිසියම් වැදගත් දෙයක් ප්‍රධාන මූලික කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒකින්ද අපි බලමු දැන් රවි හයේ හිටියාම මේෂලග්න හිමියාගේ රවි හයේ හිටියාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. එතකොට මෙතන රවි හයවැන්නේ සිටිනවා නම් මේෂලග්න හිමියාගේ ජන්මියා මේ බොරු අහංකාරකම් නැති ඕනම කෙනෙක් සමග ආශ්‍රය කරන්න කැමති වෙන කෙනෙක්. ඒ වගේම තමයි අර කොහේ හරි ගියත් කොතැනක ගිහින් කතා කෙරුවත් කවුරු හරි එක්කලා ඉතාම ඉක්මනින් සුහද වෙන්නට පුළුවන් තරම් නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම මෙතෙන්දි සාහිත්‍ය කටයුතු වලට ඔහු ඉතාම ප්‍රිය කරන බලයක් කොහොම හරි මෙයාට ලැබුණත් ඒ බලයෙන් අනිත් අය යටත් කරගන්න නම් හිතන්නේ ඒගොල්ලන්ට මොනවා හරි යහපතක් කරන්න තමයි කල්පනා කරන්නේ. බරපතල දෙයක් ගැන වුණත් හිතට ඒ තරම් කරදර විදිහට බරපතල විදිහට බාරගන්නේ නැහැ. යුක්තියට කැමති මේ ඔක්කොටම වැලිය මෙයා සාහිත්‍ය ප්‍රිය කරන ලේඛන කලාව වගේ කලාවකට බෙහෙවින්ම සිත බැඳුණු චරිතයක්. ඒ කියන්නේ කලාවටම බැඳුණු චරිතයක්. ඒක නිසා මොනම දෙයකින්වත් මෙයා කලබලයට එහෙම නැත්නම් කෝපයට පත් වෙන්නේ නැහැ. මේෂලග්නයෙන් පස්සේ පිට තියෙන වෘෂභ ලග්නය රාශි චක්‍රයේ දෙවනි රාශිය සිකුරු ග්‍රහයට අධිපති. ඒ වගේම ශක්තිමත් ගවයෙක්ගෙන් සංකේතවත් කරන්නේ වෘෂභ ලග්නය. එතකොට වෘෂභ ලග්නයෙන් ඉපදිලා කිසියම් කෙනෙක් රවිග්‍රහය ඒ හඳහනේ හයවැන්නේ තියෙනවා නම් මේ තැනැත්තා හෝ තැනැත්තිය සංගීතය, නැටුම්, චිත්‍ර මේ වගේ මේ සියුම් කලාවලට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්. ඒවට බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ වගේම තමයි බලවත්ම තනතුරු වලට, ඉහළම තනතුරු වලට පත් වෙන්නත් මේ අයල වාසනාව තියෙනවා. ඒ වුණාට එහෙම ගියාම මේ අයට තමුන්ට වඩා යටහත් පහත් අයගෙන් ලැබෙන්නේ ගරුණම්බු නෙමෙයි භයපක්ෂපාතකමක්. මේගොල්ලෝ කියනවා කිසියම් මේ ආක්‍රමණකාරී ස්වරූපයක්. කිසියම් අංශයක ප්‍රවේණියෙක් මොනවා හරි සංගීතයෙන්, චිත්‍රවලින්, නැටුම් වලින් මොනවා හරි ඒ වගේ කලා ක්ෂේත්‍රයක අංශයකින් ඉතාමත් ප්‍රවීණයෙකු බවට ප්‍රසිද්ධියට පත්වන්නට පුළුවන්. සෞඛ්‍ය සම්පන්නයි, යුග ජීවිතය ඉතාම යහපත් මේගොල්ලොන්ගේ. ඊළඟට අපි රවි හයවැන්නේ මිතුන ලග්නයේ කොහොමද කියලා දැන් පරීක්ෂා කරලා බලමු.
මෙතෙන්දී මිතුන ලග්න හිමිය තමන්ගේ හඳහනේ හයවෙනි කොටුවේ රවි ග්‍රහයා ඉන්නවා නම් බොහොම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන කෙනෙක්. තමන් ගැන තමන්ට විශ්වාසයක් තියෙන. ඒ වගේම තමයි හැබැයි තද මුරණ්ඩු ගතිය. තද මුරණ්ඩු ගතිය කවුරුත් කිව්වට නාහන තමන්ටම ඕන දේ කරනවා. ඒ විදිහේ කෙනෙක්. හැබැයි මේගොල්ලන්ට සියුම් ඥානයක් තියෙනවා. මේ එකිනෙකට පරස්පර මේ ගති ස්වභාවයන් තියෙන්නේ. මෙයා මේ කොයිතරම් තද මුරණ්ඩු කෙනෙක් වුණත් සියුම් ඥානයක් තියෙනවා. ඒ වගේම තමයි අනෙකුත් ග්‍රහ ප්‍රීතීන් මේ හඳහනේ මේ විදිහට තියෙද්දි අනෙකුත් ග්‍රහ ප්‍රීතීන් අයහපත් නම් ඒගොල්ලොන්ගේ ග්‍රහ දෘෂ්ටි එහෙම නැත්නම් ග්‍රහ සංයෝගය අයහපත් නම් මෙතෙන්දී ලිංගාශ්‍රිත රෝග අරුසස්වැනි රෝග මේවා වැළඳීමෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. මේ පිහිටීම ස්ත්‍රී කේන්ද්‍රයකත් නම් අගුණදායකයි. යුග ජීවිතයේ අවුල් වියවුල් උවමනාවට වැඩිය මතු වෙනවා. ඊළඟට අපි බලමු රවි ග්‍රහයා හයේ හිටියාම හයවැන්නේ හිටියාම කටක ලග්න හිමියට කොහොමද? කටක ලග්න හිමියට මොකද්ද රවි ග්‍රහය හයේ ඉන්නකොට ලැබෙන ප්‍රතිඵලය? මෙතෙන්දී කටක ලග්න හිමියා සැප සම්පත් ඇතිව ජීවත් වෙන්නට වාසනාව තියෙනවා. එයාට ගැහැණු වේවා පිරිමි වේවා එයාට සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. ඉගෙනීමට හැබැයි ඒ තරම්ම යහපත් වෙන්නේ නැහැ මේ පිහිටීම. අනෙක් අතට මෙයා කතා කරනකොට ඒ කතාව ඉතාම අප්‍රසන්නයි. ගහගන්න වගේ කතා කරන්නේ. එහෙම ඉතින් මේ කතාව ඉතාම අප්‍රසන්නයි. මේ කතාව හින්දා සිත්තමනාපකම්ද ඇති වෙනවා. සිත්තමනාපකම් බොහොම කාලෙකින් ඉඳන් එහෙම කියන්නේ. දන්න දවස ඉඳන් කතා කරන්නේ විදිහට නම් ඒ කතාව නිසාම බැලි පිරිසක් මෙයා එක්කල අමනාප වෙනවා. මොන දෙයකට වුණත් බියක් සැකක් කියන එකක් හිතේ නැහැ. බය නැතු ඉදිරිපත් වෙනවා. හොර හතුරන්ට විතරක් නෙමෙයි ලෙඩ රෝග වලටත් මේ ජන්මිය කිසිසේත්ම බියවන්නේ නැහැ. ඊළඟට රවි හය තියෙන්නේ සිංහ ලග්නේ. මෙතෙන්දී සිංහ ලග්නේ කියන්නේ කරදර බාධක වලට කල්තබාම සූදානම් වෙන ගේදොර ඉඩකඩම් ආදී ස්ථීර දේපල හිමි කරගන්නට වාසනාව තියෙන ලග්නය. ක්‍රීඩාවට එමත් බොහොම කැමතියි. දැන් එතෙන්ට තමයි රවි හය ඇවිල්ලා ඉන්නේ. රවි මේ හය කොහොමද එතකොට සිංහ ලග්නේට බලපාන්නේ කියන එක තමයි අපි දැන් බලන්නේ. එතකොට මෙතන රවි හයේ ඉන්නවා නම් සතුරු කරදර ගැන චුට්ටක්වත් හිතන්නේ නැහැ සිංහ ලග්නේ. එයාට වැඩකුත් නැහැ. සතුරු කරදර තිබුණොත් බලාගන්නම් කියලා මේ ඉන්න උනන්දුව උත්සාහය කාර්යක්ෂමතාවය මේ හැම දෙයක්ම ඔහු සතුයි. ඒ කියන්නේ මෙතෙන්දි මේ පිරිමි උදවිය පමණක් නෙවෙයි මතක් කරන්න ඕනේ. කාන්තා පාර්ශ්වයත් ඒ විදිහම තමයි සිංහ ලග්නෙන් ඉපදිලා මේ වගේ රවි හයවැන්නේ සිටිනවා නම් ගේදොර ඉඩකඩම් ඇතුළු ස්ථීර දේපොළ මෙම පිහිටීමට අනුව ජන්මියාට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දූ දරුවන්ට මෙන්ම සහකාරියට අගුණ ඇති කරන පිහිටීමක් බවටත් මේ පිහිටීම හේතු වෙනවා. කොහොම හරි ජන්මියා සතුන් ඇති කිරීමට නම් ක්‍රිය කරනවා. එහෙම තමයි සිංහ ලග්නේ හයවැන්නේ රවි ග්‍රහය පිහිටා තියෙනම් අපිට දකින්නට ලැබෙන ප්‍රතිඵල. ඊළඟට කන්‍යා රාශිය. රවි කන්‍යා රාශියේ හයවැන්නේ පිහිටා ඇතනම් මෙතන ජන්මියා බොහෝ විට හොඳට හෝ නරකට ලැබෙන විදිහට හැඩගැහෙන කෙනෙක්. මිල මුදල් අගහිංකම් ඇති වෙනවා. කවර තරාතිර මේ බාධක මතු වුණත් ඉදිරියට යන ගමන නවත්තන්නෙත් නැහැ. රවි කුම්භ රාශියෙන් දැන් මේ පිහිටලා තියෙන්නේ. ඒක නිසා මේ අය යහපත් ගතිගුණ ඇති අයත් වෙනවා. පහසුවෙන් මිතුරන් සමග
සම්බන්ධතා ඇති කරගන්නවා. එහෙම කරන්නේ තමාට ප්‍රධානත්වය ලබා ගැනීම අරමුණින්. මෙයාට හැමතිස්සෙම අවශ්‍යයි ප්‍රධානත්වය. දුන්න හරි නැතා හරි කවුරු හරි සංවිධානයක හරි ගමක හරි කොහේ හරි මේ මොනවහරි තැනකට ගියාම එයාට නායකත්වය වුවමලා මූලිකත්වය වුවමලා. ඒක ලැබුණත් නොලැබුණත් ඒක ලබා ගන්නට ඔහු උත්සාහ කරනවා. රෝග පීඩාවලට ඔරොත්තු දෙන තත්ත්වයකුත් ඇති වෙනවා. මොකද මෙතන රවි හය වෙන්නේ ඉන්නවා කියන්නේ හඳහනේ රෝගස්ථානයේ තමයි ඒ පිහිටලා තියෙන්නේ. ඒ නිසා රෝග පීඩාවලට ඔරොත්තු දෙන ගතිය තියෙනවා. සිකුරු ග්‍රහය අධිපතිත්වය දරන තුලා ලග්නේ හය වෙන්නේ රවි ග්‍රහය පිහිටීම විශේෂයෙන්ම ජීවිතයේ මතුවන දහසක් කරදර ප්‍රශ්න ගැටළු වලට තුලා ලග්න හිමියට තවත් බාහිර පීඩනයක් එකතු කරන දෙයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම මෙතෙන්දී තුලා ලග්න හිමියාගේ රෝගස්ථානය වන හයවැන්නේ රවි ග්‍රහය රැඳී සිටීමේ පිහිටීමෙන් විශේෂයෙන්ම ආමාශගත රෝග වැනි බරපතල රෝග තත්ත්වයන් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මෙතැන්දී රවි ග්‍රහයාගේ බලපෑම මත ජන්මියා බොහෝ විට අන් අයගේ සිත් රිදවන විදිහට කතා කරන්නට පටන් ගන්නවා. වචන භාවිතා කරනවා. කොහොම වුණත් මෙතෙන්දී තමුන්ගේ බිරිඳ සහ සැමියා ඒ කියන්නේ කුටුම්භය ඒ දෙන්න අතරේ මේ ඉතාම හොඳ සුහද ස්ථීරසාර බැඳීමක් ඇති වෙන එක නම් මෙතන මේ රවි ග්‍රහය හයවැන්නේ සිටීමෙන් පෙන්නුම් කරනවා. ඒ අරුණකොට කිසිවෙකු තමන්ට අවනත කරගැනීමේ හැකියාවක් මෙතන මේ විදිහේ පිහිටීමක් තියෙන මේ තුලා ලග්න හිමියන්ට ශක්තියක් නැහැ. ඒ අතින් මොන විදිහෙන් හරි අන් අවස්ථාවලදී දුර්වල වුණත් තමුන්ගේ ඥාතීන් අතරින් ප්‍රමුඛස්ථානය ලබා ගන්නට නම් මෙම ජන්මියාට වාසනාව තිබෙනවා. වෘෂික ලග්නේ හයවැන්නේ රවි ග්‍රහය පිහිටා තියෙනවා නම් ඉතාමත්ම යහපත්. ඉතාම යහපත් කියන්නේ ඒ බොහෝ දේවල් සිතූ පැතූ පරිද්දෙන් හැම දෙයක්ම වගේ එම ජන්මියා ලබාගෙන තියෙන්නේ. ඒ කරන කියන කටයුතුත් ඔහුගේ පිළිවෙලක් තියෙනවා. ආගම දහමට වුණත් ඒකට බැඳිලා ඒ කියන දේවල් කරන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන ගයාගේ වෙනම දෙයක්. ඒ අරුණකොට ඉතින් ඔය බදාගෙන ඔය පන්සල් බදාගෙන විහාර බදාගෙන අරව මේවා ආගමික ස්ථානවලට ඒ තරමටම යන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්තිගරුක ආගමික ප්‍රතිපත්තිගරුක කෙනෙක් මෙයාට බලවත් රාජකාරී සඳහා පත්වෙන්නට අවස්ථාව තියෙනවා. මේ ඒ වුණාට කිසිම කෙනෙක් මෙයා යටතේ ඉන්න කිසිම කෙනෙක් මෙයාට ගරු නම්බුවක් ආදරයක් හිතවත්කමක් නැහැ. ඒ අයට තියෙන්නේ මෙයා කෙරෙහි භයපක්ෂපාතකමක් විතරයි. එතකොට එහෙම කිව්වහම එයාගේ චරිතය මොන වගේද කියන එක තේරුම් ගන්න ඔබට පුළුවන්. ඒ විශේෂයෙන්ම රවි ග්‍රහය හයේ ඉන්න තුලා ලග්න හිමියන්ට එය වඩා හොඳින් වටහා ගන්නට පුළුවන් වෙයි. ඒ පිහිටීමත් වෘෂික ලග්න හිමියන්ට විශේෂයෙන්ම අවධානය කරගන්නට පුළුවන්. ධනු ලග්න හිමියාගේ හඳහනේ හයවැන්නේ රාජ්‍යකාරක රවි ග්‍රහය පිහිටා තිබෙනවා නම් විශේෂයෙන්ම එම ජන්මියා ස්ත්‍රීන් හෝ වේවා පුරුෂයින් හෝ වේවා ඔවුන් හැම දෙනෙක්ම උනන්දුයි. ඔවුන් කාර්යක්ෂමයි. එතකොට ඒ නිසාම ඔවුන්ට තමුන් ප්‍රාර්ථනා කරන විදිහට බලාපොරොත්තු වෙන විදිහට ඉඩකඩම් ගේදොර දේපොළ ඒව සියල්ලම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔවුන් එතෙන්ට පෙළඹෙන්නේ ඒව ගන්න පෙළඹෙන්නේ
ඒ වගේ ශක්තියක් තියාගෙන නිසා විශේෂයෙන්ම උන්ට ඒ වාසනාව තියෙනවා ධනු ලග්න හිමියන්ට ඒ වාසනාව තියෙනවා ගේදොර ඉලකඩම් දේපොළ හිමි කරගන්නට මේ වගේ පිහිටීමකුත් එක්කලා ඒක සම්බන්ධ වුණාම ඉතාම පහසුවෙන් ඒ දේ කරගන්නට පුළුවන් දැන් තමුන්ගේ පවුලේ ඥාතීන් ඉන්නවා නම් ඒ පවුලේ ඥාතීන් අතර ප්‍රමුඛතම ස්ථානය හිමි කරගන්නේ මෙම පුද්ගලයා එහෙම නැත්නම් මෙම ජන්මියා මේගොල්ලෝ අනුකම්පාව එච්චර මේගොල්ලොන්ගේ නෑ මේගොල්ලොන්ගේ හිතේ අනුකම්පාවක් නෑ මේ මොනවා හරි වැරද්දක් වුණොත් ඒකට දඬුවම් දෙන්නත් පසුබට වෙන්නේ නෑ නිරෝගී ශරීරයක් ශක්තිමත් ශරීරයක් හිමි වෙනවා නිතර ලෙඩදුක් වලට ගොදුරු වෙන්නේ නෑ රවිග්‍රහයා හැබැයි මෙතන පීඩාවට පත් වෙලා තියෙනවා නම් හුඟක් වෙලාවට ආමාශගත රෝගාබාධ අතරින් විශේෂ වශයෙන් අල්සස් වැනි රෝග තත්ත්වයන් මතුවෙන්නට ඉඩ තියෙනවා ඒවැන් තාම ප්‍රබල විදිහට මේගොල්ලොන්ට පීඩා විඳින්නට සිද්ධ වෙනවා මකර ලග්නයේදී රාජ්‍යකාරක රවිග්‍රහයා හයවැන්නේ පිහිටා තිබෙනවා නම් හුඟක් වෙලාවට විවාහ ජීවිතයේ ගැටලු මතු කරගන්න අවස්ථා තියෙනවා අනිත් දේවල් හොඳ වෙන්න පුළුවන් නමුත් විවාහ ජීවිතයේදී සැමියා සහ බිරිඳ අතර නිරන්තරයෙන්ම ගැටලු ඇතිවීමට ඉඩ තියෙනවා එතකොට ප්‍රබල ලෙසම ප්‍රේම සම්බන්ධතා පවත්වන අතරම ඒක හේතු කරගෙන තමයි විවාහ වෙන්නේ නමුත් හුඟක් වෙලාවට ප්‍රේම සම්බන්ධතා දෙකක් තිබීම තමයි ඊට පස්සේ ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙන්නේ ඒ විදිහට තියෙද්දි ඉතින් කොහොමත් යුගදිවිය සැපවත් වෙන්නේ නැහැ අවුල් වියවුල් වලින් ගහනයි ඒ වුණාට මෙතෙන්දි ජන්මියා එහෙම නැත්නම් මේ ග්‍රහ බලපෑමට ලක් වූ තැනැත්තා හෝ තැනැත්තිය තමුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න අර විවාහ ජීවිතය එහෙම නැත්නම් කුටුම්බයේදී ඇති වෙන ආරවුල් කිසිම දෙයක් ගාව ගන්න නැහැ ඒක තමයි තියෙන විශේෂත්වය මොන දේ වුණත් ඒක ඉවසගෙන දරාගෙන තමුන්ගේ අනිත් අරමුණු කරා යනවා ඒ අරමුණු සාක්ෂාත් කරගන්නට බොහෝ විට ඔහු බොහෝ මේ කටයුතු කරනවා ඒකම මේ දෙදෙනා සමහර වෙලාවට මේ තත්ත්වය මත කිසියම් ක්‍රමයකින් වෙන් වෙන්නට යෙදුනත් වෙන් වුණාට වෙනම ජීවත් වෙනවා ඇරෙන්නට සමහර එකම ගෙදර වුණත් වෙනම ජීවත් වෙනවා ඇරෙන්න නීති මගින් කවමදාවත් දික්කහාද වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. කුම්භ ලග්නේ රවිග්‍රහයා හයවැන්නේ හිටියාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා විමසලා බලමු. මෙතෙන්දී ජන්මියා එහෙම නැත්නම් මේ රවි හයේ ඉන්න හඳහන හිමි තැනැත්තා හෝ තැනැත්තිය හුඟා කරන්න මේ පියවි ලෝකෙ නෙවෙයි ඉන්නේ. අන්න ඒක අපි දන්නේ. මේගොල්ලෝ පියවි ලෝකෙ නෙවෙයි ඉන්නේ වැඩිපුරමින් සිහින ලෝකවල. එහෙම ඉඳලා තමයි එයා මේ විශාල ව්‍යාපෘති කරන්නේ. විශාල මාලිගා හදන්නේ. ඒකට එයා ඇබ්බැහි වෙලා තියෙනවා. ඇබ්බැහි වෙලා එයාට මේ පියවි ලෝකෙල වැලිය හුඟක් ලොකුයි හුඟක් ඉහළයි හුඟක් වටිනවා අර විදිහේ සිහින ලෝකවල ජීවත් වෙන්න. නොයෙකුත් බාධක කම්කටොළු ආදියට එයාට මුණ පානට සිද්ධ වෙනවා. මේ වරදක් කළොත් ඒ වරදක් කළ කෙනාට දඬුවමක් දෙනකල් මෙයාට මේ නින්දයන්නේ නැහැ ඒ තරම් මෙයා පීඩාවට පත් වෙනවා. ඒ වගේම තමයි මෙයා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ මේ තමුන් පමණයි විශ්වාස කරන්නේ ඒ ප්‍රතිඵලයෙන්ම එයාට ලැබෙනවා මොකද අනිත් අය එයා විශ්වාස කරන්නේ නැහැ මේ රවිග්‍රහයා මෙතන ඉද්දි කුම්භ ලග්න හිමියාගේ තත්ත්වය තමයි මේ කියන්නේ සිතේ ස්ථිරත්වයක් ඇත්තෙම නැහැ ඉලකඩම් දේපළ කිසිම දෙයක් ලබා ගැනීමේ හැකියාවකුත් නැහැ. හැබැයි කවුරු හරි දුන්නොත් ඒක නම් රැකගෙන ඉඳී. දෙමව්පියන්ගෙන් හරි උරුම හිමිකම් ලැබුණොත් ඒක රැකගෙන ඉඳී. එහෙම නැතුව නම්
අලුතෙන් මේගොල්ලන්ට ඉලකඩම් දීපල හිමි කරගන්නට හැකියාවක් නැහැ. මීන ලග්නේ රවි හයවැන්නේ සිටිනවා නම් මෙතන ඉන්න රවිග්‍රහයා පීඩාවට පත් වෙලා තියෙනවා නම් විශේෂ වශයෙන් බොහොම අයහපත් රෝගවලින් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. මෙතෙන්දී ජන්මියා කරන කියන කටයුත්තක් සම්බන්ධයෙන් බොහෝ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. පවුලේ ඥාතීන් අතර, ගමේ මිනිස්සු අතර, ඒ වගේ මේ ජන්මියාගේ කට හොඳ නැතුව ඒ කට නරක් කරනවා මෙතන හිටියාම. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති කෙනෙක් පාලනයකින් තොරයි, පාලනයකින් තොරව තමයි මේ කතා කරන්නේ. තමුන්ගේ බිරිඳ සහ සැමියා අතර යහපත් බැඳීමක් නම් තියෙනවා. ඒත් මේ භාවයේ සිටින රවි ග්‍රහයා පීඩාවට ඇතනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතනත් අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ රවි ග්‍රහයාගේ බලපෑම ඒකත් ඒකට හේතු වෙනවා. සමහර විට ඒ විවාහ ජීවිතයේ එතරම් යහපත් වෙන හේකුත් නැහැ. ඊළඟට කියන්නේ කවල කටයුත්තක් සම්බන්ධයෙන් වුණත් පුළුවන් තරම් උත්සාහ කරනවා ඔවුන් තමුන්ගේ ආත්ම ගෞරවය රැකගන්න. සමහර විට ඒකටත් අවස්ථාවක් නැති වෙනවා. මොකද ඒ තරම් පීඩාවට පත් වෙන වෙලාවල් යෙදෙනවා.